ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද දවසේ මගේ පාඩම තමයි සංජානනය. සන්නිවේදනය යන කුමක්ද යන්න කියන ප්‍රධාන පාඩමේ එන අනුමාතෘකාවක් තමයි මෙය. සංජානනය කියලා කියන්නේ කුමක්ද? කෙනෙකුගේ පංචේන්ද්‍රියන් මගින් ලැබෙන විවිධ සංදේශ ග්‍රහණය කරගෙන ඒ තේරුම් ගැනීම සංජානනය යනුවෙන් ඔබේ පෙළපතේ සඳහන් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් පෙළපතේම උදාහරණ දෙකක් ඔබට ඉදිරිපත් කර දී තිබෙනවා. අපි ඒ පිළිබඳව ටිකක් විමසලා බලමු. විදේශයක සිට පැමිණි තැනැත්තෙකු විසින් මෙරට සිටි තම මිතුරෙකු සමග කතා කරමින් කියා සිටියේ තමන්ෙහිදී බල්ලෙකු සමග හිමමත බෝල ගැසූ බවයි. දෙවැනි උදාහරණයෙන් පෙන්වා දෙන්න මෙන්න මෙයයි. පාසල් ක්‍රීඩා උත්සවය සඳහා තම නිවාසී විසින් තනන ලද්දේ අමු තල්කල වලින් තැනු කුඩා මඩුවක් බව නිමල් විසින් අල්ලපු ගමේ මිතුරෙකු වූ සුනිල්ට කියන ලදී. මේ විදිහට දුවේ පුතේ අපිට උදාහරණ දෙකක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ අපිට සංජානනය යනු කුමක්ද කියන බව තේරුම් ගන්නයි. මෙහි පළමු සිද්ධියේදී මෙරට මිතුරාට බල්ලාට ඌ සමග බෝල ගැසීම ගැනද තේරුම් ගැනීමට හැකි විය. ඊට හේතුව නම් ඒ ආකාරයෙන් බල්ලන් සමග බෝල ගැසීමට මෙරටදී ඔහුගේ පෙර තිබූ අත්දැකීමයි. එසේම එක් අවස්ථාවක ඔහුද බල්ලන් සමග බෝල ගසා තිබුණි. එහෙත් හිම මත බෝල ගැසීම යන්න නිසි ලෙස සිතේ මවා ගන්නට මෙරට මිතුරාට නොහැකි වුණා. පුතාලට තේරුණා නේද කියපු දේ? අපි යම්කිසි දෙයක් කලින් අත්දැකලා තියෙනවා නම්, අපි ඒ දේ දැකලා තියෙනවා නම්, අපේ දැසින්ම ඒ දේ අපිට ඉක්මනින්ම තවත් කෙනෙකු ආපහු කිව්වහම ග්‍රහණය කරගන්න ලේසි. අන්න ඒකට තමයි සංජානනය කියලා කියන්නේ. ඉතින් දැන් මේ හිම මත සෙල්ලම් කරපු දේ ගැන අත්දැකීමක් මෙරට ඉන්න මිතුරට නැහැනේ. එතනදී ඔහුට ඒ ගැන වැඩි දැනුමක් අර්ථයක් වැටුනේ නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ හිම පිටිනිය යනු කැඹදු ස්ථානයක්ද කියන දේ ගැනත් මෙරට මිතුරාට වැඩි දැනුමක් නැහැ. මේ නිසා නිමල්සී කතාවෙන් ඉදිරිපත් කරන දේ නියම වශයෙන්ම සංජානනය කර ගැනීමට සුනිල්ට නොහැකි වුණා. ඒ කියන්නේ සුනිල්ගේ පෙර අත්දැකීමක් නැහැනේ හිම පිළිබඳව. ඒක තමයි මේ පළවෙනි උදාහරණයෙන් අපිට පෙන්වා දෙන්නේ. ඊළඟට දෙවන අවස්ථාවේදී තල්කොළ මඩුව ගැන සුනිල්ට මනාව සංජානනය වූයේ ඔහු දෙවෙනි තල්කොළ මඩුවක් තනා තිබුණ නිසායි. එසේම මේ ප්‍රදේශයේ හැමතැනම තල්ගස් වැවී තිබුණ අතර තල්කොළ යනු කෙමදු දෙයක්දයි සුනිල්ද මනාව දැනගෙන සිටියා. බලන්න කුතුහේ පුතේ, මෙතන තල්කොළ ගැන එහෙම නැත්නම් අපි කියමු කිසිල් කොළ, ගොක්කොළ ගැන කිව්වා කියලා. ඒ හැම දෙයක් ගැනම අපි දන්නවනේ නේද? එහෙම නැතුව පිටරටක හැදෙන වෙන කොළයක් ගැන කිව්වොත් හරි, වෙන ස්ථානයක් ගැන කිව්වොත් හරි, පිටරටක තියෙන අපිට ඒ දේ වැඩිය තේරෙන්නේ නැහැ නේද? අන්න ඒකට තමයි කියන්නේ දුවේ පුතේ, අපේ තියෙන පෙර අත්දැකීම්, අපේ ඇස, කන, නාසය, දිව, ස්පර්ශය කියන පංචේන්ද්‍රියන්ට යම් දෙයක් ග්‍රහණය වෙලා නැත්නම් ඒ ඊට අමතරව දෙයක් කවුරු හරි කිව්වොත් ඒ දේ අපිට හරියට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ දේ හරියට තේරෙනවා නම් තමයි අපි ඒකට කියන්නේ සංජානනය කරගන්නවා කියලා. මේ අනුව සන්නිවේදන කාර්යයේදී ඒ සාර්ථක වීම සිදුවන්නේ ග්‍රාහකයාගේ සංජානනය පාදක කරගෙන බව පේනවා. ග්‍රාහකයාගේ සංජානනයට බාධා පැමිණෙන හේතු හතරක් තියෙනවා. මොනවද? එක තමයි සංදේශය තුළ විවිධාර්ථ තිබීම. ඊළඟ එක තමයි වැරදි ලෙස තොරතුරු ගොනු කර සංදේශය සැකසීම. ඊළඟ එක තමයි සංදේශී තොරතුරු විකෘති වී තිබීම. අවසාන වශයෙන් මම පෙර කතා කරා වගේ නිදසුන් දෙකක් මගේ ග්‍රාහකයාගේ අත්දැකීම් පසුතලයට නොගැලපීම. ඒක හන්දනේ අර හිම මත සෙල්ලම් කරන එක ගැන වැඩිය තේරුම් නැත්තේ නේද?
ඉතින් දුවේ පුතේ අපි මේ පිළිබඳව එක්කෙනෙක් දැන් විස්තර කරමු. සංදේශය තුළ විවිධාර්ථ තිබීම මොකක්ද? ඉංග්‍රීසි භාෂාව තුළ සිංහල භාෂාව තුළත් ලෝකයේ තියෙන විවිධ භාෂාවන් තුළත් එක් වචනයකින් අර්ථ කිහිපයක් ඉදිරිපත් විය හැකි. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව වචනයක් අමුකෝ අපි විවිධාර්ථ තියෙන පාටි PARTY පාටි කියන වචනේ සිංහල භාෂාවෙන් අපිට සාදේ කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒකට පක්ෂී කියලාත් කියනවා. බලනක දුවේ පුතේ එක වචනයකින් විවිධ අර්ථ හැඟවෙනවා. ඊළඟට අපි යමු සංජානනය පිළිබඳව කතා කරන්න ලබන දෙවෙනි කාරණාව පිළිබඳව විග්‍රහ කරන්න. වැරදි ලෙස තොරතුරු ගොනු කර සංදේශය සැකසීම. ඔවුතුවේ පුතේ අපිට ප්‍රවෘතියක් මගින් පුවත්පතක් මගින් යම්කිසි තොරතුරක් ඉදිරිපත් කරලා තිබ්බොත් ඒ කියවන විට අපිට දැනුනොත් එහි වැරැද්දක් තියෙනවා කියලා. එතකොට ඒ සංදේශය සාර්ථක නැහැ නේද? එතකොට සංජානනයට බාධකයක් පැමිණිලා තියෙනවා. අනේ දෙයට තමයි අපි කියන්නේ වැරදි ලෙස තොරතුරු ගොනු කර සංදේශය සැකසීම කියලා. අපි යමුක තුන්වෙනි කාරණාවට. සංදේශයේ තොරතුරු විකෘති වී තිබීම. මේ විකෘති වීම විවිධාකාරයෙන් සිදු විය හැකි. එක් විටක අපිට ගත හැකි අපි ගමුකු පුවත්පතක්. පුවත්පතකට වතුර වැටිලා හරි මොනවා හරි දීර්යක් වැටිලා අකුරු බොඳ වෙලා තියෙන්න පුළුවන්. එතකොට සංදේශයේ තොරතුරු විකෘති වෙලා අපිට ඒ ග්‍රහණය කරගන්න බැහැ. අන්න එතකොට අපේ පංචේන්ද්‍රයන්ට ඒ ග්‍රහණය නොවන නිසා එතන සාර්ථක සංජානනයක් සිදුවන්නේ නැහැ. සංජානනයට බාධකයක් පැමිණිලා. ඊට පස්සේ කාරණාවට අපි යමුකෝ. ග්‍රාහකයාගේ අත්දැකීම් පසුතලයට නොගැලපීම. පෙළ පොතේ මම මුලින්ම සඳහන් කරපු නිදසුන් දෙකෙන් මේ කාරණාව ඔබට හොඳින්ම පැහැදිලි වෙනවා ඇතිනේ. අපේ අත්දැකීම් වලට අපි මීට පෙර මුහුණ දීලා නැති දේවලට අපි වැඩි අර්ථයක් ඉඩකඩක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් වෙන කවුරු හරි කිව්වොත් අපිට ඒ දේ දැනෙන්නේ නැහැ. අනේ ඒ දෙයට තමයි අපි කියන්නේ ග්‍රාහකයාගේ අත්දැකීම් පසුතලයට නොගැලපීම කියලා. ඉතින් දුවේ පුතේ සංනිවේදනකාරයෙදී ඉතා සැලකිලිමත් යුතු කාරණාවක් තමයි සංනිවේදකයා විසින් සංදේශය සැකසිය යුත්තේ ග්‍රාහකයාට එය නිසි ලෙස සංජානනය කළ හැකි ආකාරයෙන් කියලා. නැවතත් මතක් කර දුවේ පුතේ සංජානනය කියලා කියන්නේ අපගේ පංචේන්ද්‍රියන්ට ග්‍රහණය වන දේවල් වලට. පංචේන්ද්‍රියන් කියන්නේ ඇස, කන, දිව, නාසය සහ අපට දැනෙන ස්පර්ශයයි. ග්‍රාහකයාගේ සංජානනයට බාධා පැමිණෙන හේතු හතරකුත් මම මෙම වීඩියෝ පටය මගින් ඉදිරිපත් කරා. සංදේශය තුළ විවිධාර්ථ තිබීම, ඒ වගේම තමයි වැරදි ලෙස තොරතුරු ගොනු කර සංදේශය සැකසීම, ඊට පස්සේ සංදේශයේ තොරතුරු විකෘති වී තිබීම, ඒ වගේම ග්‍රාහකයාගේ අත්දැකීම් පසුතලයට නොගැලපීම කියන මේ කරුණු කාරණා හතර පිළිබඳව මම මෙම වීඩියෝ මගින් පෙන්වා දී තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ ක්‍රියාකාරකමක් විදිහට මම ඔබට කියන්නම් මෙම වීඩියෝ පාඩේ නරඹලා මෙහි තිබෙන සංජානනය අනු කුමක්ද පිළිබඳව ඔබේ අදහස කෙටියෙන් ලියන්න. ඊට පස්සේ සංජානනයට පැමිණෙන බාධක පිළිබඳව විස්තර මූලික විස්තර හතර දක්වලා ඒ සඳහා නිදසුන් ලියා දක්වන්න. එහෙමනම් අද දවසට මගේ පාඩම අවසන් කරනවා. මගේ දුවන පුතාලා හැම දිනටම සුබ දවසක්.